යිබෝවන් සුබ දවසක් සිීරු දෙනාටම ඔයාල සිරු දෙනාම සාදරයෙන් පිළිගන්නවා ඉතිහාසය YouTubeු පන්තියට අද මම කතා කරට බලාපොරොත්තු වන්නේ ප්‍රිස්ස වන්ස එද්දා සටසියදහ අටේදී ්‍රතාාන්‍යයන්ට විරුද්ධව මෙරට වැසියන් විසින් සිදු කළ පළමු නිදහස් සරගලේ නැතිනම් පළමු උඩ රට කැරැල්ල පිළිබඳවයි අපි මුලින්ම්ම එත්දා සටසය දහටේ කැරැල්ල පිළිබඳව කෙටියෙන් හඳුනාගමු ඒ අනුව ප්‍රිස්ස වර්ස එක්දා සටසය පහළවෙ ඉංග්‍රීසිීන් විසින් උඩර රායධානයට අත්කරගත්තවම් පසුව ශ්‍රීවිකව රාජසිංහ රජුගේ දරඳඩු පාලනයෙන් උඩ රැටියම් මඳුණු නමුත් අනතුරුව බ්‍රිතානයන් විසින් ඇති කළ පාලනය පිළිබඳව උඩ රැටියන්ට කිසිතු ප්‍රසා දෙයක් ඇතිවී තිබුන්නෑ. ඒ අනුව බ්‍රතානයන් විසින් අනුගමනය කළ පීඩාකාරි ඩැඩි ස්වභාවේ හේතුවෙන් බ්‍රිතානයන්ට විරුද්ධව ක්‍රෝමිකව වර්ධනය වූ නොකමැත්ත සහ කල කිරීම ඉංග්‍රීසි විරෝධී බලවත් විරෝද්ධාවයක් බවට පත්වෙලා තිබෙන. ඒ අනුව කිස්වර්ස එ්දා සටසී දහටේ එය බ්‍රිතාන්‍ය විරෝධී මහා කැරල්ලක් ලෙසට පුපුරා යනු දැකිය හැකි වෙනවා අපි ඒකට කියනවා එද්දා සටසය දහටේ උඩට කැරැල්ල නැතිනම් එදදා සටසී දහටේ ජාතික නිදහස් සටන වශයෙන් පිහඳුන්වනවා. එයනුව මෙලෙස එදදා සටසය දහටේ ඉන්දීසිීන්ට විරුද්ධව. ඇති කළ කැරැල්ලට බලපාපු ප්‍රධාන කාරණා කිහිපයක්ම තියෙනවා. අපි කාරණා මොනවාද කියලා එකින් එක හඳුනාගමු ඒ අනුව එද්දා සටසය දහටේ උඩට කැරැල්ලට හේතු වූ කාරණයක් තමා රජකු නොමැතිවීමනිේ. ජනතාව තුළ ඇතිවූ කලකිරීම ඒයන්නුව තිස්වාර් සෙද්දා සරසය පහළවේ උඩට ගියවසුම් අස්සන් කිරීමෙන් පසුව උඩරට රජු බවට පත් වවේ බ්‍රිතාන්නයට රජතුමා නමුත් උඩ රැටියන් කිසිදු දිනක බ්‍රිතාන්නයට රජතුමා දැක තිබුණේ නෑ ඔවුන්ට අවශ්‍ය වනේ ඔවුන්ගේ දුක් ගැන විලි අසන්න පුළුවන් ඔවුන්ට නිතර දකින්න පුළුවන් පාලකෙක් නමුත් සැතපුන් දහස් ගන්නක් ඇත රටක සිටින කිසි දිනක නොදුරු රජ කෙනෙක් තමයි ඔව ගේ පාලකයා බවට පත්වෙලා තිබුණේ. මේ නිසා රජකු නොමැත්වීම නිසා තමන් අරාජික තත්වයට පත් වූ හැඟීමක් උඩ රැටියන්ට ඇතිවෙලා තිබුණා. ඊලංකාරණය තමා බ්‍රිතානයන්ගේ පාලන යටතේ බුදු දහා විනාශ වෙතැයි ජනතාව තුළ ඇතිවූ බිය. එය අනුව බ්‍රිතාානයන් විසින් එද්දා සටසය පහළවේ උරට ගියවසුමස්සංකිරවෙන් පසුව ගියවස මේ සඳහන් පස්සෙන වගන්තියෙන්. බුද්ාගම ආරක්ෂා කරන බවට ඉංග්‍රීසින් ප්‍රතිශ්ඥා දීර තිබුණ නමුත් ඉංග්‍රීසින් විසින් පොරොන්දූ පරිදි බුද්සසුනේ ආරක්ෂාවට ඔවුන්ගේ කිසිදු අනුග්‍රහයක් ලැවුණේ නෑ ඒ නිසා ප්‍රිස්තු භක්තිකයන් වූ ඉංග්‍රීසිං ක්‍රිස්තියානි ආගමට අනුග්‍රහ දැක්වූවා මිසක මෙරට ජනතාවගේ ප්‍රධාන ආගම වූ බෞද්ධාගම කෙහි කිසිදු අනුග්‍රහයක් දැක්වවේ නෑ ඒ අනුව එදදා සරසී පහළවෙේ උඩට කිියවසිමෙන් ඉංග්‍රීසිීන් විසින් ලබාදුන් පොරොන්දුව. ලියවිල්ලක් බවට සීමවීම නිසා මෙරට වැසියන් ඇතුළූ භික්‍ෂූන් වහන්සේලා ඉංග්‍රීසිීන්ට විරුද්ධව ක්‍රියාකිරීමට එය හේතුවක් වෙලා තිබ්බ. ඊලංකාරණය තමා දේශීය සම්ප්‍රදායන් හා සිරිත්විරිත් නොසලකා. බ්‍රතානයන් සිදුකරුණු ලැබූ පරිපාල්න හා නීති ප්‍රතිසංස් කරනය. එය අනු ඉංග්‍රීසියෙන් විසින්. චිරාත් කාලයක් තිස්සේ උඩලට ප්‍රදේශවල ප්‍රකටව පැවැති සිරිත්විරි චායිිත්‍ර සම්ප්‍රදායන් නොසලකා හැරිමින් ඉංග්‍රීසි නීති හා අධිකරණ ක්‍රම විවහාර කිරීම නිසා බොහෝ වැසියන් පීඩාවට පත්වෙලා තිබුණා. ඒ වගේම උඩට ජනතාවතට ප්‍රකටව තිබූ. කුල පදනව නොසලකා හැරීමනිසා ප්‍රදල වංශාධිපතින් තුළද විශාල කැලඹීමක් ඇතිවෙලා තිබුණා. ඒ අනුව ඉංග්‍රීසිීන් විසින්, නීති හා අධිකරණ කටයුතුවලදී යුරෝපීන්ට මහත් පක්ෂ පාතීවයකින් යුක්තව කටයුතු කිරීම නිසා මෙලට ජනතාව තුළ ඉංග්‍රීසිීන්ට විරෝධී. වෛරයක් වර්ධනයවීමට අවස්ථාව උදාවෙලා තිබුණ. ඊලංකාරණය තමා රදල් ප්‍රධානීන්ගේ බලතල වර ප්‍රසාදහා ආදායම් මාර්ග සුරක්ෂිත නොවීම. එයනු කාලයක් තිස්සේ. උඩර රාජාණ්ඩුව යටතේ රදල ප්‍රබූන් බොහෝ වර ප්‍රසාදහා ගරුබහුමන්. සහිතව කටයුතු කළ පිරිසා එහෙත් ග්‍රීසිී විසින් පිස්්ව වර්ස එද්දා සරසය පහළවේ උඩ යටත් කරගත් පසූ රදලවංශාධිපතිීන් සතු සියලු වර ප්‍රසාද අහෝසි වෙලා ගිහින්ති වෙනවා. උඩ රාජාන්්ඩු පාලනය සිට සියලු දෙනාගේම ගරු බොහුමන් වලට පත් එච්ච පිරිසත් තමා රදලවංශාධිපතින් කියන්නේ මේ බ්‍රිතාන්‍ය පාලන සමේදී ඉංගි සොල්දාදුවන්ගේවත් ගෞරයට රදල වංශාධිපතිීන් පාත්‍ර වුණේ නෑ යනුට රදලයන්ගේ ආදායම් මාල අහෝස වීමද මේ බ්‍රිතාන්න පාලන සමයේ සිදුවෙලා තියෙනවා මෙිලස රදල ප්‍රවූන්තුළ බ්‍රතාානි විරෝධී හැඟින් වර්ධනයවීමද මේ එද්දාසර්සී දහටේ කැරැල්ලට හේතුවෙලා තියෙනවා. ඊලාංකාරණය තමාඌව වෙල්ලස්ස ප්‍රදේශයේ මඩිගේ ලේකම් තනතුරට මුස්ලිම් ජාතිකයෙක් කිීම එ අනුව මෙම තන්තුර ලබාදීමට සුදු සාම්ප්‍රදායක සිංහල ප්‍රභූ පවුල් කිහිපයක්ම සිටියේදී එම තනතුර සඳහා. හජ්ජි මරික්කාරණ මුස්ලිම් ජාතිකයකුට ලබාහදීමවෙල්ලස්ස ප්‍රදේශයේ නොසන්සුන්තාවයක් ඇති කිරීමට ප්‍රධාන වශයෙන්ම හේතුවෙලා තිබෙනවා. අපි මෙම එදදා සරසී දහටේ කැරැල්ල. ආරම්භූ ආකාරය පිළිබඳව විමසා බලමු ඒ අනුව, ඉංද්‍රසි පාලනයට විරුද්ධව, උඩරටයන් තුළ කලකිරීමක් පවතින කාල සීමාවේදී. උඩඩ හජු හැටියට දොරේසාමි නැමැති පුද්ගලයේඌව වෙල්ලස්ස ප්‍රදේශය ජනතා අතර පෙනී සිට තිබෙනවා එය අනෝ මොහු විසින් සීලු ජනකොටස් ඒකරාසී කරගනමින් ඉන්දීසිීන්ට විරුද්ධව කැරල්ලක් ඇති කිරීමට මූලාරම්භය සිදු කරලා තියෙනවා මේ බව දැනගත් වූ ඒජන්තවරයා මේ දොරේසාමි අල්ලා ගැනීම සඳහා හජ්ජි මරිකාර ඇතුළු පිරිසක් වෙල්ලස්ස ප්‍රදේශයට යවා තිබෙනවා මේ සටන් අවස්ථාවේදී හජ්ජි මරිකාරණය ැත්තා මරණයට පත්වෙලා තිබෙනවා. නැවතමේ දොරේසාමි අල්ලාගැනීම සඳහා. බදුල්ලේ උපයජන්තවරයා වූ විල්සන් සහ ලෙප්්‍රින් නිවමන් නැමති අය වෙල්ලස්සට පිටත් කරන තිබෙනවා නමුත් සටන්කරුවන් අතින් විල්සන් නැමැත්තාද මරමුවට පත්වෙලා තිබෙනවා. ඒ අනුව බ්‍රිතානයක්න් විසින් අවබෝධ කරගන්නවා. මේ ඌුව වෙල් ලස සටන ඔවුන් හිතනවාට වඩා සුළුවෙන් සැලකිය හැකි එකක් නොවන බව කෙසේ හෝ මෙම සටන ව්‍යාප්තන දුරු ඉංග්‍රීසිීන් විසින් මෙම සටන මරධනය කිරීම සඳහා. ඌව දිසාාව භාරව සිටි මොනරවිර කැප්පිටි පොල නමැත්තා එය මර්ධනය කිරීමට පිටත් කර තිබෙනවා. එහෙත් මේ සටන පවතින කාලසිීමාවේදී සටන්කරුවන් විසින් තමන්ගේ මේ සිංහල සටනට සහයෝගේ ලබා දෙල්ලෙසට මුොද්‍රවිර කැප්පෙටි පොලගේෙන් ජනතාව ඉල්ලා සිට තිබෙනවා ඒ අනුව ඉග්‍රීසින්ගේ ලබාගත් ආයුද නැවත බාරදිී කැ්පටිපොල් දිසා විසින් සටනට එක් වෙලා තිබෙනවා ඒ අනුව මෙලෙස ආරම්භුණුව එදදා සරසය දහටේ නිදහස් හටනේ කැපීපෙන නාය කැබවට පත්තුනේ මොනරවිල කැප්පිටිපොල මෙලෙස වෙල්ලස්ස ප්‍රදේශයෙන් ආරම්භූස් හටන ඉතා කෙටිකාලයක් තුළ ලංකාවේ විවිධ ප්‍රදේශලට ව්‍යාප්ත වෙලා ගිහින් තිබෙනවා ඒ අනුවඌ වෙල්ලස්ස ප්‍රදේශෙන් ආරම්භන මේ එත්දා සටසය දහටේ කැරැල්ල දුම්බර හේවා හැට හාරිස් පත්තුව මාතලේ නුවර කලාවිය හත් කෝරලය සබරගමුව වැනි ප්‍රදේශවලට ව්‍යාප්ත වෙලා ගිහින් තිබෙනවා. මෙලෙස ආරම්භ වූ සටනේ කැපී වෙනෙන නායකයා තමා මුනරවිල කැප්පෙටි පොල. ඔහුට අමතරව භූටෑවේ රටේරාල කොහු කුඹුරේරාල පිළිම තලව්වේ දෙවන අධිකාරම් කිව්ලේ ගෙදර මොහොට්ටාල. මඩුගල්ලයේ දිසාව ඇහලේ පොල සහ දඹවින්න වැනි නායකයන්ද මෙම අරගලයට உරදුන් නායකයන් ලෙසට අපිට සඳහන් කරන්න පුළුවන්. මෙලෙස එද්දාසටසේ දහටේ ආරම්භුණ නිදහ සරගලේෙන් විධ හේතු සාධක නිසා අසාර්ථකවීමට පත්වෙනවා. අපි බලමු එලෙස එද්දාසටසයේ දහටේ කැරැල්ල අසාර්ථකීමට බලපාපු හේතු මොනවාද කියලා. එක් හේතුවක් තමා, සටන විධමත් ලෙස සංවිධානේවි නොතබීම ඊළංකාරණේ තමා, ඉංග්‍රීසිංසින් සටන අඩපන කිරීමට යොදාගත් දැඩි මර්ධනකාරී ප්‍රතිපත්තියට මුහුණ දීමට සටන්කරුවන්ට නොහැකිවීම මෙලෙස මේ ඉංග්‍රීසිං විසින් සටන අඩපන කිරීමට යොදාගත් දැඩි මර්ධනකාරී ප්‍රතිපත්තියට අපි කියනවා මාශ් ලෝ හෙවත් යුද නීතිය කියලා ඒ තවත් නමකින් හඳන්නවා ඒ තමා බිම්පාලු ප්‍රතිපත්තිය කියලා මේ බිම්පාල් ප්‍රතිපත්තිය කියලා කියන්නේ සාමාන්‍ය මිනිසුන්ගේ ගේ දොර වගාව ආහාර ඇතුළු දෙප ගිනි තබා විනාශ කිරීමයි මෙලෙස සටනට නායකත්තේ දුන්න පුද්ගලයාන්ගේ දේපල විනාශ කිරීම නිසා සටන්කරුවන් මහත් අපහසුතාවකට පත්වෙලා පසු සටන අසාර්ථක වෙලා තියෙනවා ඊලාංකාරණය තමා සටන මෙහෙ වූ නායකැන් අතර තිබූ පෞද්ගලික අමනාපකා ප්‍රධාන නායකයන් වූ කැප්පෙච්චුපල මඩුගල්ලේ හා පිළිමතලාවේ අතර ඇති වූ මත බේද අපිට මීට උදාහරණ වශයෙන් සඳහන් කරන්න පුුව ඊළඟට සටන ර්ථගට බලපාව ප්‍රධාන හේතුවක් තමා. ඉංග්‍රීසිීන්ගේ ආයුධ ශක්තියට මුහුණදීමට සටන්කරුවන්ට නොහැකිවීම. ඊලංකාරණය තමා රජුලෙස පෙනීසිට දොරේසාමි නැමැත්තා නියම දොරේසාමි නෝන බව හෙලිවීම නිසා කටන්කරුවන් අදයිරයට පත්වීම. අපි ඊළඟට බලමු මෙද්දා සටස දහටේ, සටන පෙතිඵල මොනවාද කියලා.ඒ එකක් තමා සටන මෙහෙ වූ කැප්පෙටි පොල මඩුගල්ලේවෙයි නායකයන්. යුධ අධිකරණයක් මගින් වැරදිකරුවන්කොට හිසගසා මරාදැමීම. ඊලංකාරණය තමා ඇහැලේ පොල ඇතුළු තවත් පිරිසක් මුරුසි දිවයියට පිටුහල් කරලා තිබෙනවා. අනිත් කාරණය තමා එත්දා සටසය පහළොවර්ශයේ උඩරට ගිවසම නොසලකා. එත්දා සටසයදහටේ උඩට ප්‍රකාශයක් ග්‍රිතාාණයන් විසින්. ඉදිරිපත් කිරීම මේ එද්දා සර්සය දහටේ උදරර් ප්‍රකාශය මගින් බිතාන්‍යන් විසින්. තවදුරටත් මෙරට බලය තහවුරු කරගැනීමට ක්‍රියා කරලා තිබෙනවා. ඊලංකාරණය තමා. උඩර් හදල් ප්‍රධානීන්ගේ එතෙක් හැවති බලතලහා වරට ප්‍රසාද. අහෝසි කොට එම බලය ඉංග්‍රීසි නිලධාරයෙන් වෙත පවරා ගැනීම මෙලෙස එත්දා සටසය දහටේ නිදහස් අරගලය විධ හේතුසාධක පදනම් කරගෙන ඇති වුණත් අවසානයේදී අසාර්ථක වෙලා එහි ප්‍රතිඵල වඩාත් දරුණු ඒවා බවට පත්වෙලා තිබෙනවා. අපි නැවත අලුත් වීඩියෝ එකකින් හමුවමු ඔොයාලට සුභ දවසක්.